හොඳා කඩන් රළමි. ඕකුන්ගේ හොර හිතට මෙතනින් ඇවිදින්නේ පොල් අහුලන්න. මුං අල්ලල ගස් දෙක බඳින්න තියෙන්නේ. රාලාමි කියනවා නම් එක ගහේ දෙපැත්තට තියලනොත් බඳින්න බැරිය. ජීපින්න හොර හිත නෑ. ඔය සිදුවන නම් කොහෙන්ද කොස්සටකර ඉනිකාගන්නේ බලබලින්. ඒ ඔය වතු දෑවැද්දට හම්බ වෙලා කියලා තොට මැද්දෙන් යන්නේ. මේක කවදත් තිබිච්ච අඩිපාර නොවේ. කවදත් තිබිච්ච අඩිපාර කිව්වද බල? අපි ඉතින් හැමදාමත් මෙතනින් යනවනි රාලහාමි. ඒකයි කිව්වේ. ඇයි? තොට කියන්න දෙයක් නැද්ද? තියෙනම් කියාපිය. අපි රාලහාමිට වැරද්දක් කිව්වය. තොගේ කටට මිරිස් දාලා ගහක බඳින පාටි. සමාව ගනි අපේ රාලාමිකින් එකට එක කිව්වට නැත් අපේ රාලාමි උඹලට දඬුවම් පමුණුවා. දූපියන් අප වත්තමදී අණ්ඩාවත් එම හතරන්දි කඩන බලාගෙන දුවන්ඩි ඉස්සලා රාලාමි නැදපිය වැඳ සමාව වාදින කරගනි. හැමදාමත් මෙතනින් ගිය හින්දයි කිව්වේ. වැරද්දකට එහෙම නෙමෙයි රාලාමි. වැරදක් වුණා නම් සමාවෙන්ටකෝ. දුපිය පට්ටි අතරහන්දි කඩන ආයුත් මේ වත්ත මැදින් යණ්ඩාව. දූපිය! ආබා. සීනි ගන්නේ හොඳ හකුල තියනවා ගනි. පොඩි එකාට දෙන කිරිවලට සීනි දාන්න එපායි. ඔබ කොළුවට තනකිරි නෙවෙයිද දෙන්නේ? තනකිරි තියේනම් දෙන්න මුදලාලි කියන්ට ඕනේ. නැකිරි නැත කල්ලගෙඩියක් උනත් දවා ගන්න. මුදලාලි මගේ මොකුත් අහගන්ට එපා. යකෝ මිනිහ ගෑණියෙකුට නිංගිරා කරනකොට තව ගෑණියෙක්ට හිනහ වෙනවද? තියාගන්න මුදලාලි ඔහේගේ සීනි. දැන් ඉන්න ගෑනු කොච්චි කරල් වගේ වචනයක් කියන්න බෑනේ. ඔහොම බෑ මුදලාලි. රාලහාමි වගේ ඉන්න ඕනේ. රාලහාමි නියම පුරුෂයා. අනේ පළයම්මා යන්න. අන්නෝද රාලහාමි නියම පුරුෂයා. මේ අනික් කෙවුන් ඔක්කොම නෑදැයි අයියලා මල්ලිලා මාමල මු කොහේ ඉඳලා අපිටද ගමට හිත ඇති එකෙක්ක දුම්බර මැනික කොහි යනවද උදෑස උඹ අපිත් එක පෑහෙනවනම් මේ මොකවත් නෑනේ අවතාරයක් වගේ මොන එකකට මගේ පස්සෙන් එලවනවද නිකන් අටගොස් වෙන්නද හදන්නේ බුලත් අපයෝ මෙදා පාර නොකිව්වයි කියන්න එපා මං උඹේ ගෑනට ගිහින් කියනවා මගේ ගෑණි උඹ කියනවායි මම කියන දේ ආපම් මගේ ඇඟට අත තිබ්බොත් මං කෑ ගහනවා අම්මපොල මං දෙදසරිනම් නරගෙන මැරෙනවා මොකද දුවන්නේ මොකද දුවන්නේ බුලත් අපයා පුනෝද කි ආ
මල් අරගෙන දෙන්න නිවනට යන්ට වගේ. නෑ ඕනෙ නෑ. මං මේ ආවි උඹට මක් වෙලාද කියලා බලලයන්ට. මොකවත් කරගන්න බලු බල්ලෙක් නෑ. මගේ හිසේ රුජාව අල්ලලා අක්කේ. මේ ගිනි කට්ටට වෙන්න. දියෝ නිසා යටත් අන්න හිසේ රුජාව කියලා නිදි. මට මොකවත් කරගන්න හැටියන්නේ. රෙදි ටික හොදගන්න නෑ. කොරටුවට වතුර දාන්නත් තියෙනවා. මට බැරිය කොරටුවට වතුර දාන්න. උඹ වරෙන්. ළමයාටත් උඹ නැතුව සාංකාව. වැටි ඇහැරුණොත් දැන් බිරිහන්දේ. තාමත් අත දරුවා වගේ නේ වැඩ. උඹ එහෙනම් වරෙන්. මං ඉක්මනට යන්න. ටිකක් ඉල්ල ගන්න කියලා ගියා දියෝනිස් මලයාගෙන්. ලබන කන්නේ දෙනකන්. ආ. මොකද උඹ නිකන් හොඳ මාන්දි වෙලා වගේ. නෑ. මූණත් එක්ක ඉදි මිලා. නින්ද ගියේ නෑ. මදුරුව තල තල හිටියා. ගොයෝ මැලේරියා වසංගතේ හරියට. බබා නිසාටත් හැදිච්ච එකේ. උඹ පරිස්සම් වෙයන්. ඔහොම පිටු පාන්න එපා. මට වාවන්නේ නෑ. කලකින් නාගත්ත හරිම සනීපයි. උඹ වයසට යනවාද මන්දා සෙදුණා? ඉක්මනට මිනිහෙක් හොයාගනි. වයස නැමැතිලා බලන් ඉන්නේ නෑනේ වාක්කේ. අපි මිනිස්සු හොයාගන්නකම්. කිරිපැටිය දැක්කේ නෑනේ හුඟ දොහකින්. අකුරු කියවනවා දැන්. පන්සලි හාමුදුරුව අකුරු උගන්නලා. හැබැයිටම අකුරු කියවද?
දියෝනිස අයියා එක් කරගෙන ගියේ පන්සලට අගුරු කියවන්න. පැටිය බිමින් තිබ්බනම් අකුරු කියන්න ගෙනියන එක ඔක්කේ තියන්න ගිහින් කොහමද? අනේ මේකගේ කකුල් රිදී බිමින් තිබ්බාම. ඔහොම ගියොත් කොළුව කොරෙක් වෙයි. අම්මන්නේ ඩොක්කෙම තමයි තියාගෙන ඉන්න වෙන්නේ. යම්පත. සුබත්. ඇයි මෙච්චර සුනංගුනේ දරුවට අකුරු කියවන්න? ලෙඩ දුකා හින්දායි සුනංගුනේ අපේ හාමුදුරනේ. ලෙඩ දුක් තියෙනවාය කියලා අකුරු කියවීම ප්‍රමාද කරලා හරියනවද? නන්දිත, අපි ගිහින් අකුරු කියවමු. මත්තට හොඳ උගතෙක් වෙන්න කියලා හිතාගෙන අපි ගිහින් අකුරු කියවමු. යම්. තාම උයනවනේ පුතේ. උගතෙක් වෙන්න ඕන ලොකු වෙලා. බෑ. කුඹුරු ටික හොඳට කරගත්තොත් හොඳට ඕම ඇති. අන්න දැක්කද කරපු දේ? අන්න දැක්කද? දැන් අපි දන්නේ නැහැ පණුව මේරුවොත්. පස්ස පැත්තෙන් පණුව නලියන්න පටන් ගන්න. ඉන්නකෝ
Hina